ක්‍රිස්තුවර්ෂ 1505 දී සිදු වූ පෘතුගීසි සංක්‍රමණය ශ්‍රී ලාංකිකයන්ට රුදුරු අත්දැකීමක් වුවද එහි සොඳුරු සලකුණුද ඉතුරු විය. බයිලා කපිරිඤ්ඤා යනු ඉන් ඉතුරු වූ මිහිරි ප්‍රේමණීය සටහනක්. හරිම ලස්සනයි. මේ මොකෙද්ද මේ? ටීටර් කාරෙද්ද? ආ අයියෝ සුරංගනේ. නෑ මංගි හරිම ලස්සනයි. ඈ බියුටිෆුල් බියුටිෆුල්. මේ ඔයි. ඔහෙ මොකටද එන්න හදන්නේ? මේ ඕවට නම් එන්න ලෑස්ති වෙන්න බම් මගෙත් එක්ක. නෑ 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 මේ මේකක් නෙමෙයි මං කියන්නේ. ගර්ල්ස්ලා බොයිස්ලා එක්කදුවලා පේන්ට් කරනවා හැමතැනම පේන්ටින් හදනවා හරිම ලස්සනයි මං කියුවේ. ඒ සිලෝන් එක වෙන ටර්න් එකකට එන්න වගේ හදන්නේ නේ. ආ ඒක මිස මේ ඇත්තටම ඔහේ කවුද මේ කොහින්දන් ආවේ ටවර් ෆවුන්ඩේෂන් එකෙන්ද නෑ නෑ ටවර් එක නෙමෙයි බැලාවේ මං ආවේ නැවෙන් බැලාවේ ලිස්බන් වලින්ද දන්නවද ලිස්බන් ආ ලිස්බන් ලිස්බන් තියෙන පෘතුගාලයේනේ ආ පෘතුගාලේ ස්මයි මාදා කන්ටි හදි රාජ්‍යවාදියෝ ප්‍රතිගාමි දුෂ්ටයෝ සමාජවාදී Lorenzo de Almeida Colón tolteta yaha patna vikaya Handi kade lali putting dinner party atin katin Anawade naya wenawa sudiya misak wena weda ne piano tambourine banjo mandolin laitaran kambiya wela kanu hatarama laita Border
මිස්ටල් මේදා කොහමද උඟක් වෙලාද ඇවිල්ලා නෑ දැන් ටික වෙලාවක් යනවා සීඩෝ තැන්කියු තැන්කියු ආ එතකොට මේ ඉන්නේ මිසෙස් අල්මේදද නෝ මිස් සුරංගනි අර මාළුගිරා මේ බලලා ආ මාළුගිරා පුසුරංගනි මම මේ මහත්තයා කොහෙද යරි හොඳට දැකලා පුරුදුයි ඔව් මම 1985 වුරුදු වෙනකන් හිටියේ මෙහි මේ ආ එතකොට දැන් දැන් ඉන්නේ ඒ ආ ලිස්බන් වල නේ ඉතියා ඔලි මං ආවේ කොහමද ඔයාලට තෑන්ක්ස් කරලා යන්න මොකද ඔය අපේ මියුසික් ඔයාගේ රටේ ඔයා ස්ථානගත කරලා තියෙනවා ශිලොන් එකේ ඒක පරිශ්‍රමයක් දා දෙන්න නේ මහන්සි කරලා දිනවා නේ තෑන්ක්යු තෑන්ක්යු ඇත්තම කියනවනම් මිස් අල්මේදා මම බයිල කලාව ඉදිරියට අරගෙන යන්න බොහොම කැපවීමෙන් උනන්දු වීම වැඩ කළා මගේ පොලිස් රාජකාරී වැඩ කටයුතු කරන අතරතුරම දැනුනොලි බයිල කියන්නේ ඩාන්ස් නැටුම එතකොට කපිරඤ්ඤ කියන්නේ ගැයුම ගැයුම ගායනය ඔගලන් කියන ගායනය එතකොට අර තව අපේ තිබා කැන්තෝ 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 මේ ඉස්ටැබ්ලිෂ් වුණා නේ ලොකුවට ලංකාවේ ඉස්ටැබ්ලිෂ් වුණා නෑ ඉස්ටැබ්ලිෂ් වුණා සිලෝන් එකේ එහෙම ඉස්ටැබ්ලිෂ් වුණා අර සින්දුවක් තිබේ මේ ලස්සන සින්දුවක් තිබේ ඔගලගේ අර ෆෝකල් සින්දු අයරින් ජොසෙෆින් රොසලින් ඇන්ජලි අර පොඩක් ඒක ආමුද ඒකාලේ Josephine Rosaling Angeline Athering Pathering Oya Nata Ida Kathering Piano Banjo Tamarin Mandolin Violin Violin Kove Nona Sena Violin Viole Masana Sena Viole Viole Opa Mage Atame Vele Ope Mihiri Hadata Nidale Viole, obavane mangharagiye, sangeetha sastre kumariye, vinode obane suraliyange, viole, viole mage, viole. Josephine Rosaling Angeline Athering Pathering Oya Nata Ida Gathering Piano Banjo Tamarin Mandolin Violin Violin Govino Nesina Violin Denna Nadeta Dev Suraliyan Nattu Ane Kuttila Pandita Vatakaran Nirindun Visomarun Sapanditanan Amane obe tarangeta dura sitan Mihiri hita nadaliyange Asila nit patna kumarudanage Nate mahalungunat anarge Viole, viole mage Viole Josephine Rosaling Angeline Athering Pathering Oya Nata Ida Gathering Piano Banjo Tamarin Mandolin Violin Violin Kove Nona
වැසෙන වයලින් බාලෙදි ඔබට බැඳ ආදරේ ඒ කාලේ සිට සිතෙන් මාගේ නොමහැරේ සිතේ ඇතිවන දුක් කරදරේ අයෝ ඔබගේ එක තාලයකට මගහැරේ මාගේ අවසාන මොහොත වෙලාවේ නාදේ කුමටද වටනලාමේ අවුමෙමු අපි දෙන්න ස්වර්ගේ වියෝලේ ශාල්මේදා දැන් අපේ රටේ පවතින ගීත කලාව පිළිබඳව මට තියෙන බොහොම කනගාටුවක් ඒ කාලේ වගේ නෙමෙයි Don't worry ඔලි ලෝකේ වෙනස් වෙනකොට මිනිස්සු වෙනස් වෙනවා එතකොට මිනිස්සු වෙනස් වෙනකොට හැමදේම වෙනස් වෙනවා ට්‍රෙන්ඩ් එක ටෙම්පොරිදම්ස් එතකොට මියුසික් වෙනස් වෙනවා දැන් බලන්න වැඩි යොන්නේ නැහැ දැන් ඔයාගේ ගෝලෙක් නේ MS 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 දැන් MS UI ගොඩක් වෙනස් නෙමෙයි ඇත්තම කියනවනම් මිස්ටර් දැන් අල්මේදා මේ MS ඇවිල්ලා දක්ෂ මිනිහා මිනිහා ලංකාව ඇතුලේ වැටුනේ වෙනම ට්‍රෙන්ඩ් එකකට. ඔව් මිනිහාගේ ඇසුර තිබුණේ ජෝතිපාල මිල්ටන් පෙරරා වගේ අයත් එක්කනේ. අනිත් එක මිනිහා රේඩියෝ ශිලෝන් එකේ සරල ගී ආටිස්ට් කෙනෙක්. ඔව් මිනිහට ලැබුණු chances වැඩි අපිට වැඩියෙන් වැඩි. ඔව් ෆිල්ම් වල ගීත ගායනා කරන්න හම්බුණා. අම්පානවා ඇත්ත කෙනෙක්. මේ MS के සින්දුවලට මාත් හරි ආසයි. මේ දැන් මතකද චිත්‍රපටියේ MS के හරි ෂෝක් සින්දුවක් තියෙනවා. මැනිකේ මම ආයේ ගෙදර එනවා. මතකද? ඒ කියන්නේ මැනිකේත් එක තරහ වෙලා ගියන් ඊට පස්සේ ගෙදර එනවා. ගෙදර එනවා. හැබැයි ඒක බයිලා එකක් නෙමෙයි. MS के හරි ෂෝක් සින්දුවක් තියෙනවා බයිලා එකක් වගේ එකක්. මොන චිත්‍රපටියද දන්නවද? මරුවා සමග වාසේ. ආ මරුවා සමග වාසේ. ආ ආ තැටිය මෙද්ද කලු කරා. ආ තැටිය මෙද්ද මොකද කරපලේ? අපි ඒක අහලා බලමු. ආ අහලා බලමු. තැටිය මෙද්ද කලු කරා බලන් දෙවිය මෙතට ආපු අනුමන්ත පුතුම හිතනවා රාමකත් පරි වුණා මහත්කත් පිළකුණා අපි දෙකලා එයා හඳනවා ඇදියේ මැද්ද කලු කරා මහල් දෙරිය මැද්දට ආපු අනුමන්ත පුතුම හිතනවා රාමකත් පරි වුණා මහත්කත් පිළකුණා අපි දෙකලා එයා හඳනවා ඇයි කොහෙද එයා නෑ දැන්නේ යා මෙහෙ එළිය අඩුනාට හඳට එළිය අඩුනාට අපිට මුටද කලා මැදිරියෝ මදුර දොරට සුණාද ඇඟෙන් මිදත් අඩුනාට නෑ 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 දෙනතන පැටිය මැද්ද කලු කරාපු පහල් දිරිය මැද්දට ආපු අනුමන්ත පුදුම හිතෙනවා රාමත පෙරුණාම මහ වැඩකට පෙළපුණාම අපි දැකලා එයා හඳනවා ඇයි කොහෙද නෑ නෑ දැන්නේ යමේ නෑ සුරු අසුරු මලු උරාපු අමුතු දැනක අපි රඳාපු සිනසින නොවෙයි සැමදිනේ ලොවක තැනක නම් දරාපු ලොවක රජක නම් දරාපු පැදේ පැදේ වාසනාවේ පැදිය මැද්ද කලු කරාපු පහන් දිරිය පැද්දට ආපු අනුමන්ත පුතුම හිතනවා
වාමාක බැරිවුණාව මහ වැඩකට පෙළබුණාව අපි දැකල එයා හදනවා ඇඩිය මැද්දෙ කල්ලු කරාව හරිදිරිය මැදට ආව අනුමන්ට පුදුම හිතෙනවා ලාමාක බැරිවුණාව මහ වැඩකට පෙළබුණාව අපි දැකල එයා හදනවා ඇයි කොහෙද එයා නෑ නෑ දැන් එයා මෙහෙ ඇයි කොහෙද එයා නෑ නෑ දැන් එයා මෙහෙ මිස්ටර් අල්මේදා මට මේ බයිලා කලාව ගැන මේක ඩීප්ලි රිසර්ච් එකක් කරන්න ලොකු උවමනාවක් තිබුණා. දන්නවද? මට ඒ ගැන හරිම ආසාවක් තිබුණා. හැබැයි ඉතින් මගේ මේ පොලිසිය රස්සාවත් එක්ක පොඩ්ඩක් ඒකට කාල වේලාව මදි වුණා. ඒ ගැන තමයි මට කනගාටුව. හැබැයි ඩීප්ලි එහෙම හොයන්න උවමනාවක් තිබ්බනම් වර්ල්ඩ් එක වටේම යන්න වෙනවා. දැන් යනවා එමුණුත බ්‍රසීල් යන්න වෙනවා. ඉස්පාඤ්ඤේ, පෘතුගාල්, එතකොට අරාබි ඒ පාත් එක තමයි මියුසික් පාත් එක. දැන් එතකොට අපිට තව ස්පැනිෂ් මියුසික් තමයි ප්‍රධාන වශයෙන්ම බලපෑයි. ඒක තමයි. මෙහෙමයි. කොහෙන් ආවත් ඉතින් අපේ ඇන්ටන් ජෝන්ස්ලා සමන් නලින් මේවා කියනකොට මට නම් හිතෙන්නේ මේවා අපේම මියුසික් කියලා. ඔව්. ඒ කියන්නේ සමහර වෙලාවට මට හිතෙනවා අපේ මියුසික් වල තිබෙන ලිරික්ස් එක ඔගොල්ලෝ ලිරික්ස් ගත්තාම ඔගොල්ලගේ ඇතුලේ වෙන හියුමනිටි එකක් එතකොට වෙන පොලිටිකල් එකක් එහෙම තියෙනවා කියලා මට දැනෙනවා. ඇත්තටම ඇත්තටම මිෂල් මේදා එහෙම කියද්දි මට හරි පපුවට හරි සතුටක් දැනෙනවා මිෂල් මේදා. මොකද අපේ මේ මියුසික් අලුත් කරන්න එහෙම නැත්නම් මියුසික් වෙනස් විදිහට බයිලා වෙනස් කළ මිනිස්සුන්ට දැනෙන විදිහට ප්‍රචාරය කරන්න හරි උනන්දු වෙන ගොඩක් අය අපේ රටේ හිටියයි කාලේ. අපිට මතක් වෙනවා ඒලියන් සොයිස. මතකද අර අපේ විතරත්නායකගේ අර පොඩි කුමාර හාමියෙකුට ඒ වගේම තමයි මිනිහා බයිලා ඔස්තාර්. ඔව් ඔව්. අනිත් එක තමයි අපිට මතක් වෙන්නේ කෙලින්ම ඊළඟට කවුද දන්නවද? කීර්ති පැස්කෝල්. ඒගොල්ලෝ මේ මියුසික් වෙනස් කරලා ජනතාවට දැනෙන විදිහට බයිලා එක හරි ලස්සනට මිනිස් අතරට යව්වා. Very very beautiful. ඔව් ඔව්. පරම්පරා හතක් තිස්සේ නෙවෙන් ගාපු ගම
ඇයි මනාලි පසන්තිද සුර කෙල්ලක් වාගේ කොමලි මාරගන්න මිහිරේ අල්මේදා සීටි ප්‍රනාන්දුට මේ ලංකාවේ වගකීතු තැනකින් ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. ඒ මොකද්ද ඔලි? ඒ මොකද්ද කියන්නේ? අපේ ගායකයෝ ග්‍රේට් කරන ඔඩිෂන් එකක් තිබුණා. අහහ මට මතක හැටියට ඒක තිබුණේ 1973 අවුරුද්ද. ඒකේ බෝඩ් එකේ හිටියේ සුනිල් ශාන්ත. එතකොට තව දෙන්නෙක් හිටියා. කවුද ඒ හිටපු දෙනා? මං ඒ දෙනගේ නම නොකිය ඉන්නම්කෝ. ආ හැබැයි සුනිල් ශාන්තේ නම් කෙලින්ම කිව්වා අපි සීටි ප්‍රනාන්දුව සුපර් ග්‍රේඩ් එකට දාන්න ඕනේ කියලා. එයා ඒ තරම් ලස්සනට ගායනා කරා. හැබැයි අර දෙන්න කැමති වුණේ නැහැ. ඇයි මොකද කැමති වුණේ නැත්තේ? සීටිට රාග බෑ. එයාට ගීත අලංකාර බෑ. ඒ නිසා අපි කොහොමද එයාව සුපර් ග්‍රේඩ් එකට දාන්නේ? හත්ති ලව්වයි. එල්විස් ප්‍රෙස්ලිටයි මයිකල් ජැක්සන්ටත් රාග බෑ. දැන් කුකුලෝණ්ඩලන්නත් වෙලාව හරි. නරකට දැන්වත් නිදාගත්තොත්
ඇවිල්ලා සර්පිනාව අලගෙන මේ කීව සින්දු ඇත තවමත් නොමැරෙන මේ කීව සින්දු ඇත තවමත් නොමැරෙන සරිගම පමගරි මගරි සගරි ගස ගරි ගස ගරි ගස දාපින්දා තකදින්දා දාදවතරකටදී තමදාතරකටදීන් සීටීගේ කතාවේ තව කෑල්ලක් තියෙනවා මට කියන්න බැරුව ගියේ. මොකක්ද දන්නවද? ඔය ඔඩිෂන් එකේ හිටිය අනිත් දෙන්න අර මම නම නොකියව දෙන්න. ඒ දෙන්න සීටීට කියනවා සීටී කියන්නේ මිනිස්සු නටවන බයිලකාරයෙක් කියලා. හැබැයි සුනිල් සාන්ත එහෙම කිව්වේ නැහැ. සුනිල් සාන්ත කිව්වේ කාඹර ඇතුළට වෙලා ගොරොද්දේ ඇද ඇද ඉන්න ඔස්තාර්ලට වැඩිය මිනිස්සුන්ව නටවන මිනිස්සුන්ව පිනවන මිනිස්සු වෙනුවෙන් ගීත ගායනා කරන බයිලකාරයෝ පහළ වෙන්නේ පිනට කියලා. ඔව් එහෙම කියලා මෙයා සුනිල් සාන්තයන් කියනවා සීටීට සීටී උඹලා තමයි නියම සුපර් ග්‍රේට්ලා කියලා. හොඳ උත්තරේ. ඇත්තටම ඔය අද කියන සුභාවිත ප්‍රබුද්ධ ගීත සාකච්ඡාවල එම්එස්ලා සීටීලා ගැන සාකච්ඡා වෙන්නෙම නෑනේ. දැන් ඇත්තටම කිව්වා සෝමසිරි ප්‍රනාන්දු ෆ්ලෝඩ් සොයිසලා කොච්චර ලස්සන සින්දු කියලා තියෙනවද? මට විනෝදයෙන් කාලය ගෙවන්න මාගේ පැලේ අඳුර නසන්න සිතනවා මනාලිය කෙරෙන්න දවසේ පුරේලිය කරන්න මට විනෝදයෙන් කාලය ගෙවන්න Thank you.
රටේ නඟලක් නැත මගේ කියන්නේ මම අසරණේ කී අතර මං උනේ ඔය ඉරහඟ දෙකට බැරි විය අඳුර මතන් මම දරුවක් නෙමි ආසේ පාවෙමි ඔය ඉරහඟ දෙකට බැරි විය අඳුර මතන් මම දරුවක් නෙමි ආසේ පාවෙමි මාගේ පැලේ අඳුර නසන්න දෙනවා මනාලිය කිදින්න දවසේ පුරේලිය කරාම් මට විනෝදේ කාලේ ගෙවන්න ලලනි සුකුමා ගමට ලෝබ මනමාලි දැක්කොත් දෙන්න සීතේ දවසම සිත සෑදේවි දැක්කොත් දෙන්න සීතේ දවසම සිත සෑදේවි සොය සොය දෙන්න දුක සැපේති පණ වගේ රකින්න සම්බොලයි බතුයි රසට ඔබට අනන කවන්න හැමදාම ඔබේ තනියට ඉන්න සම්බොලයි බතුයි රසට ඔබට අනන කවන්න හැමදාම ඔබේ තනියට ඉන්න ගම්බද ලලනි සුකුමාලි ගමටම ඔබ මනමාලි දැක්කොත් දෙන්න සීතේ දවසම සිත සෑදේවි දැක්කොත් දෙන්න සීතේ දවසම සිත සෑදේවි දැක්කොත් දෙන්න සීතේ දවසම සිත සෑදේවි දැන් ඔලේ මට අමුණා බෙල්ජියම් ජාතිකයේ එයා ප්‍රොෆෙසර් යුඩි කොරන්ස් යුඩි කොරන්ස් එයා ලංකාවේ රිසර්ච් එකක් කළා ලංකාවේ නැෂනල් මියුසික් මොනවද කියලා ඒ රිසර්ච් එක අවසානයේ ආයකෝ නැෂනල් මියුසික් කියන්නේ බයිලා කියලා අම්මෝ මෙහෙ කාටවත් ඇහෙන්න කියන්න එපා මෙහෙ කාට හරි අහුනොත් එහෙම ඔහෙට අතපය හතර නැතුව තමයි ලිස්බන් වලට යන්න වෙන්නේ නෑ නෑ සුරංගි එහෙම කියන්න එපා මෙයාට අපේ රටේ මිනිස්සු ආදරෙයි ඔව් මිසල් මේදා දැන් එහෙම කියන්නේ මොකද්ද පදනම නෑ නෑ ජෝඩි කොරෙස් කියන්නේ නැෂනල් මියුසික් එන්න ඕනේ පීපල්ස් ලගේ ඉන්ටර්නල් එකෙන් බොඩි ලැන්ග්වේජ් එකෙන් කියලා. ඒ කියන්නේ හાર્ට් එකෙන් එන්න ඕන දෙයක් කියලා තමයි එයා කියන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ ඒ රාග දාර්ශනික සංගීතයම කරනවා නේද? ඒක නිකන් බලෙන් වගේ නේද ඒක කරන්නේ. එහෙම එකක් තියෙනව නේද? හරියටම හරි මිසල් මේදා කියන කතාවට මම සම්පූර්ණම එකඟ වෙනවා. දැන් ඔය සංගීතඥයෝ කීප දෙනෙක් තමයි ඔය රාග එහෙම නැත්නම් ගීත අලංකාර ඕවා දන්නේ. එහෙම නැතුමි සාමාන්‍ය මිනිස්සුව දන්නවද? දන්නේ නැහැ. දැන් අපි බලමුකෝ ලංකාවේ ඕනේ අස්සම් මුල්ලකට ගියාම අපිට බයිලා කියන කෙනෙක් හොයා ගන්න පුළුවන්. පොඩි ළමෙක් කව දන්නව? දන්නවා. ඒ කියන්නේ බ්ලඩ් වල ඒක තියෙනවා. මේ රිදම් ඒක තමයි යුනිකෝර්න්ස් කිව්වේ. ඒ යුනිකෝර්න්ස් කිව්වේ ඒකයි. අපි නෙමෙයි පිය පියරලි ගලහා බසින මොය කට ළඟ පිය වඩවන වයිලා කියන ඩයස් මොදර පිය වඩවන වයිලා කියන ඩයස් මොදර පිය පියරලි ගලහා බසින මොය කට ළඟ මෙන්න ළඟද අස මම දෙන්නම් රස පද හරි කෙනෙකුට මිස බෑනේ සරිගම පද නිස වෙයි හරි කෙනෙකුට මිස බෑනේ සරිගම පද නිස වෙන්න ලඟත නැස මම දෙන්නම් රස පද Banjo rabbani triangle koranaka
Afrin Natale, te hita kia pasel tar. Bendura bani, triangle pula natal. Afrin Natale, te hita kia pasel tar. Watin pitin, ratin putin, itin tunna senaga tutin. Bohma kutin, aila gana padalatin. Natin sauro meting awa nawa pitra taki e dal raga velin nobana velanna ruana veking goda basimin lakti velasana padi o sat tim kutu kisin netuwa ekwena paankha mi vayim bumi uduvere leki gayami semin semin patab bin netuwa lu baila 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 ratad genna ve kauda baila ahala natala dekkale igana gani baila baila pitra tekingena baila mulu lokame natola mage kavalina baila Ravikin, he wallowed in it, city like a coverin. Bend to Rapandi, triangle, Pura Natal. Coverin Natal, if the Matagia parcel car. What in pitting, hit waiting, luck, question, till not to. Iruane kalka kale bona baba kiwa Pitra takin se the setting and again the dile dek satuti Paluanta kafuri na sirila de kiwa Rua leva king oda basimi Lakti wa lasana bal O satuti kutu kisi Nelwa ekvela Pilip sa almeda Me purutu kisi talve Palmu warate kiwa lu sirila ke kafuri na Baila igena ganne itak enna lankawa balak itin amato kokogara mage kavarina Baila baila ratata genave kauda baila ahala natala dakala igena ganilla Baila baila pitara tekingena baila mulu lokama natavana mage kavarina baila 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 pitara tekingena baila mulu lokama natavana Baila, 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 Mainly Gretchen Giputani? Gretchen Kiwe? Gretchen Kiani, Gretchen Anand, Nebomazaksa Sangitakni. Oh, Miss Almeida, Kali, up in Netilagiani. Ah, yeah, by the guy get there? Nene, by the guy kick me. Hey, yeah, by the guy and Hunter Danagan Hitia. Oh, a color like a Danagan Hitia. Yeah, a flavor, Yagi, melody sort of lesson at Pavichikala. Matamatakai, double push pick in Chitrapati, Haribom, Lassan, Tanua, Kedua. Mervin Perirat. Surangi Matakai Dik. Landak, Landak, Dutimi Landak. Landak, Landak, Dutumi Landak. Lassana Malak. Ha ha, Lassana Landak. Lassana Malak, flower. Flower, Harriet Mari. Harriet Mari. May are the 31st, ne? 31st. A husband call a cock then, no, ne? Fridge came all over with. Ah.
අපු හින්ද බඩිනවා මගේ නැගේ පලු නටනවා අයි කොද මන්දමේ මාළුනු ගත්තේ කීටියෙන් වගේ ඉන්නවා ඔයා අඩන වගෙන අපු හින්ද බඩිනවා මගේ ඇගේ මාළු නටනවා ඉස්ලා විතරද මේ බයිලා කියලා තියන්නේ මේ ගෑනු අය කියලාම නැද්ද නෑ කියලා තිනවා කියලා තිනවා දැන් විශේෂයෙන්ම ලංකාවේ ලේඩිස්ලා වැඩිපුරම කියන්නේ බයිලානේ නේද මිසල් මේද වර්ල්ඩ් එකේ මේම තමයි විහිළු කරන්න එපා මිස්ටර් ඔලි මේ ඇත්තට මහන්නේ ඔලි අර ග්‍රේටා ජෙනට් සිල්වා කියලා ලේඩි කෙනෙක් එහෙම බයිලා කිව නේද ඔව් එයා වැඩිපුර කිව්වේ මේ කපිරින්ඥානේ අර දොයි 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 බබා එතකොට ලෝව රකිනා මුනි සුපසන් ඒ වගේ බයිලා දෙකක් කියලා තිනවා ඒ ලේඩි ආ දැන් මට මතක් වෙන අර භාග්‍ය ටෙලි නාට්‍යයේ දීපිකා ප්‍රියදර්ශනී ආනන්ද වීරසිරිත් එක්ක කොහොම සින්දුවක් කරලා තියෙන්නේ මං කියන්නේද නෑ එපා නේද මං හිතන්නේ ඔයා කියන්න එපා ඔයා කියනවා ඒකලෝ ගායනා කරනවා අපි ගායනා කරන කම ඒක අපි අහගෙන ඉමු පියවර ලෙස වෙන්නේ අප පමණද එක තැන කැරකින්නේ අප තනිකර ලෝකය දිව යන්නේ
kapur bisku bisku lahira සතුට මුසු වේනම් අපේ දුකට සුසුමක් මතු වේනම් අපි හිතට දිවියක් ලැබදීනම් නිදාපට පෙරමග සෝදානම් ආචුත පරහිලා පීචි තපර හහිලා ආචුත පර පීචි තපර බිස්කු බිස්කු ලාහිලා ආචුත පර හහිලා පීචි තපර ලාහිලා තපර පීචි තපර බිස්කු බිස්කු ලාහිලා උපන් බරට හඬා දොඩ පල නොලබන හින්දා පුතාලා හිදු විලස නිපී හිති මලොවත සිනාමල මුවන්ද අන්දා මහා මෙරක් දෙසට හිතේ උපන් බරට හඬා දොඩ පල නොලබන හින්දා පුතාලා හිදු විලස නිපී හිති මලොවත රටේ බයිල කලාවේම කොහොමද දැන්? මේවනේ එක කාලෙක කපිරිඤ්ඤායි බයිල කලාවයි එක තැන තිබා. ඊට පස්සේ අපේ කිව්වට අමනාප වෙන්න බෑ. අපේ මියුසික් ඉස්සෙල්ල අපේ මියුසික් ඉදින් එහාට ගිනිච්චා. ඒ කියන්නේ පොප් රොක්, හાર્ට් රොක් ඒ වගේ තැන් වලට ගිනිච්චා. එතකොට අපේ මියුසික් ඉස්සෙල්ල ඒව හරි හොඳ විදිහට ඒව යූස් කරනවා. හොඳ විදිහට යූස් කරනවා. මේක ඇත්ත දැන්. අපේ රටේ මේ ක්‍රියේෂන්ස් අඩුයි. එහෙම ඒවා ගොඩක් අඩුයි. හැබැයි ওই ඔරියන්ටල් මියුසික් වලට දැනගෙන හරි නොදැනගෙන හරි මේ බයිලා වල ෆේවර් එක හරි ලස්සනට මුසු කරගත්තු අවස්ථා අපිට තියෙනවා. ඒ මොනවද? ඒ කියන්නේ දැන් අමරදේව මහත්තයා සංගීත අධ්‍යයනය කරපු රන්මුතු දුව චිත්‍රපටියේ අර පිපි පිපි රේණු නටන ඒ වගේම ආදරයයි කරුණාවයි චිත්‍රපටියේ මලින් මලී රේණු චිත් මේ ගීතය ඒ වගේම අපේ දීවරයෝ චිත්‍රපටියේ මට මතක් වෙනවා අර වැල්ල සිබින රැල්ල අපිට මෙහෙම කියනවා ඒ සින්දු වලට මේ බයිලා වල තියෙන ෆේවර් එක හරි ලස්සනට යොදාගත්තා ඒවයි මෙලඩිස් බයිලා වගේ නේද නෑ හැබැයි බයිලා වල තියෙන ඒ ස්ට්‍රීට් එක ඒ ජවය ඒ ගැම්ම ඒ ඔක්කොම ඒවල තිබුණා හැබැයි හાર્ඩ් මියුසික් ස්මූත් කරන්න නැත්නම් ස්මූත් මියුසික් හાર્ඩ් කරන්න නැත්නම් ඒ ඔක්කොම කරන්න පුළුවන් මියුසිෂියන්ට විතරයි ඔව් එහෙම මියුසිෂියන්ස්ලා ලංකාවේ හිටියා ඉස්සරත් හිටියා දැනුත් ඉන්නවා ඒගොල්ලෝ මේක රාමුවකට කොටු වෙලා ඉන්න හොඳ නෑ මේ සිංහල රට කාලේ වගේ නෙමෙයි කාලෙ නොවේ දැන් මේ කාලේ කෑනුන්ට
සිදාදයේ නටන්න ලැබුණේ සිංහල රජ කාලෙනුයි දැන් මේ කාලේ ගැනුන්ට සිදාදයේ නටන්න ලැබුණේ පුංචිරාද ගෙදර ඇත්ත දුන්නල් මේද සෝභවති මගේ නමත් දෝන මෙරායා පුංචිරාල ගෙදර ඇත්ත දුන්නල් මේද සෝභවති මගේ නමත් දෝන මෙරායා රජ කාලෙ නොවෙයි දැන් මේ කාලේ ගැනුන්ට සිදාදයේ නටන්න ලැබුණේ සිංහල රජ කාලෙ නොවෙයි දැන් මේ කාලේ ගැනුන්ට සිදාදයේ නටන්න ලැබුණේ ¡Gracias!
කාලෙ නොවෙයි දැන් මේ කාලෙ ගෑනුටත් සිතාදියේ නටන්න ලැබුණේ මංගෙලා සුනිල් පෙරේරාට කැමතියි. එයාගේ මියුසික් ක්‍රියේෂන් එක, එතකොට එයාගේ මෙසේජ් එක එයාට ආවේනික විදිහට ලස්සනට අදාගෙන තියෙනවා. ඒක ඇත්ත මේ මිෂල් මේදා සුනිල් කියන්නේ ඇවිල්ලා කෙලින්ම ඇත්ත කතා කරන මිනිහෙක්. ඔව් එයාගේ ගීතවල කියන්නේ අපේ හැටි මේ සමාජයේ හැටි කෙලින්ම කියනවා එයා. ගුඩ් ආටිස්ට් කෙනෙක් නම් එයා හෝම් එකේ ඉඳලා ගෙදර ඉඳන් කින් ඉන්න තැනට දක්වා ඇත්ත කියන්න පුළුවන් වෙන සුනිල් පෙරේරා එහෙම කෙනෙක්ද? ඔව් දැන් අද මේ ගීතය ගායනා කරන්න හැබැයි නලින් පෙරේරා. එයා විතරක් නෙමෙයි. අපේ තව පෙරේරා කෙනෙක්. ඔව් දන්නවද? නෑ. අත්තනායක කෙනෙක්. තව? ඔව්. තව දන්නවද? එයා මුලින්ම හිටියා මේ සින්දුවේ. ඔව් මේ සුනිල් පෙරේරාත් එක්ක. මෙනිකේ අත්තනායක. ඒ කියන්නේ නලින් පෙරේරා මෙනිකේ අත්තනායක. අත්තනායක. සුදු නොනේ අලි වැඩි මෙ මත වුණ නොනේ මගේ සුදු නොනේ අලි වැඩි මෙ මත වුණේ බස් එක මගදි කැඩුණා ඒකයි මම පමා වුණේ පොඩි පුතා නිදිද නැති බුරු සිනිහි පපා අපරවටන්නේ පා නැති බුරු සිනිහි පපා අපරවටන්නේ පා කඩ ගොන්නක් වීගෙන මින් පසුමින් එන්නේ පා මැනිකේ මැනිකේ ඇත්තම ඔයට කියන්න ඔයාය පිළිගන්නවා නම් ඔයා කියන්නේ
calling wala duk vindala ayyo poli me meda hitiyata paadu wenawada e taruniyan meda meyata joliyak netha e taruniyan meda meyata joliyak netha poli me meda hitiyata paadu wenawada arumeda oya kata tamuseta lamunata kata kata hatarata iranata hite හැටි වෙතත් මිස්ටර් අල්මේදා අපිට කතා කරන්න බැරුව ගිය ජනතාවාදී බොහොම අහිංසක තවත් මේ බයිලයක රැකගෙන යන බොහොම ඒ වෙනුවෙන් කැප වෙන පිරිසක් ඉන්නවා කවුද මොනවද ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ කවදාවත් මේ පොපියුලර් කල්චර් එකත් එක්ක පොපියුලර් මියුසික් කල්චර් එකක සම්බන්ධ වුන්නේ නැහැ ඒගොල්ලන්ගේ වැඩේ ලස්සනට කරගෙන යනවා අපේ ඒසිරි ප්‍රනාන්දු පර්සි රාජපක්ෂ ඒගොල්ලෝ මේ 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 වාද බයිලා කියනවා ඔව් වාද බයිලා කියන්නේ ඒ මේ ආගියුමන්ට් එකක් හදා ගන්නවා හදලා ප්‍රශ්න අහනවා ඒකට උත්තර දෙනවා ජනතාව මේක හරිම රසවත් විදිහට විඳිනවා ඔව් ඔව් අපි බලමු අපි බලමු Thank you.
ගංගා කඳු දිගේ අරුත අංගා යනවා මේ ගංගාවල් කොය ගැලුවත් මෝදට එනවා ගංගාවල් කොය ගැලුවත් මෝදට එනවා රිංගා කඳු දිගේ අරුත අංගා යනවා අතේ තරක් මිස තොරම් මැති වරන් ගෙනාව මට මිරන් කාල අරන් ආවි සුරංගනාව මට මිරන් කාල අරන් ආවි සුරංගනාව තරං වේද තොරම් නැති වරන් ගෙනාව ගල් කුල මත එලා ගෙන බදල් ටික පෙලට මේ කුල කටු වෙන්න අනින්නු එපා සෙල්ලිපි වලට කුල් කටු වෙන්න අනින්නු එපා සෙල්ලිපි වලට ගල් කුල මත එලා ගෙන බදල් ටික පෙලට අතේ දුන්නිට ඇද හැලෙද්දි හස රැලි පෙරාගෙන අද පුන් සද පායයි තරු කැට පිරිවරාගෙන පායයි තරු කැට පිරිවරාගෙන දුන්හිත ඇද හැලෙන්දි හස රැල්ලි පෙරාගෙන කොතරම් කිව්වත් මෙයාලා නතකු අන්දර සත පනාට තුනයි මේව පොඩිලො සිංහර සත පනාට තුනයි මේව පොඩිලො සිංහර කොතරම් කිව්වත් මෙයාලා රස කතන්දර අනේ නම්පු මාටමගෙන හරියට අම්බ කරන්න මම බිම්බෝ මිශ්‍රවලි අපිට යන්න වෙලාව තරනේ සුරංගනේ දැන් ඔයාට කියන්න ඕන එකක් අපි අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපේ කට්ටිය මෙහාට ආපෙලාවේ ලොකු වැරදි වෙන්න ඇති. හැබැයි මේ ලොකු වැරදි ඇස්සේ පොඩි හරි හොඳක් තියෙන්න පුළුවන්. ඒක හින්දා ඔය අධිරාජ්‍යවාදී ඔකේ කියන්නේ නැතුව ඒක ඩෙවලොප් කරගන්න බලන්න. නැත්නම් මම කියන්නේ ඒක ඩෙවලොප් කරගත්තාම ඔයගලන්ට මම හිතනවා හොඳ තැනකට යන්න පුළුවන් කියලා. ඔය කතාව ඇත්ත. මොකද අපි හැමදාම සංවර්ධනයේ වෙමින් පවතින රටක් කියලා කී කී හිටියොත් අපිට වෙන්නේ හැමදාම මේ බෝඩ් එක අල්ලගෙන ඉඳයි. ශ්‍රණගනේ ඔයගලන්ට මොකද දන්නවද සිද්ධ වුනේ? ඒක කියන්නද මම? ඔයගොල්ලෝ කරවලේ ඇරගෙන ඉන්නවා. සමහරවිට ලයිට්ස් දාගෙන නිදාගෙන ඉන්න. අනේ වැරද්ද අදාගත්ත නම් ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන් කියලා. හරියට හරි මිස්කල්ලා හරියටම හරි. දැන් ඉතින් අපි මොකද්ද කරන්න ඕනේ? ලෙස් talk more walk අද ඉඳන් පටන් ගන්න. එතකොට අනික අපි වයිලවලට අපහාස කරන්න එපා කියලා මම කියනවා. ඉතින් ඕගොල්ලන්ගේ වයිලවලට කොහොමද ඒකෙන් අපහාසයක් වෙන්නේ? නෑ ඕගොල්ලන්ගේ ඔෆිස් වල අර වැඩ කරන්න නැතුව අයිස් ගගා ඉනකොට කියනවනේ කට්ටි කියනවනේ දැන් මේ වයිලා කෙලිනවා කියලා කතා කරගෙන ඉන්නකොට අනේ වයිලවලට එහෙම කියන්න එපා ඒක හරි නෑ. මොකද මම පුදු කිසිකාරයෙක් කැඩීට කියන්නේ. වයිලා අපිට වටිනවා. අනිවාර්යෙන්. එහෙමනම් ඉතින් අපි මේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමු නේද? ඔව්. එහෙමනම් මේ ලබන අවුරුද්ද සියලු දෙනාටම වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.